ඔව් අපි ඇත්තසම මම හිතනවා අපේ පක්ෂයක් විදිහට අපි අපේ ස්ථාවරයක් ගැන මහලේකම්තුමත් ඒ වගේම අපේ කතෝලික මන්ත්‍රීවරයෙක් වෙන හිටපු අමාත්‍ය නිරෝෂන් පෙරමැත්තුමා වෙනි කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් දරුණුව කරුණු කාරණා ලොකු කණ්ඩායමක් එක්ක ඉඳගෙන මේ සම්බන්ධයෙන් හොයා බැලුවා. ඒ වගේම අපිට ප්‍රශ්නයක් තියෙන කරුණු කීපයක් තියෙනවා සම්පූර්ණ වෙළුවල් නැතුව එක වෙළුවක් පමණක් දීලා අනිත් වෙළුවල් ටික පාර්ලිමේන්තුවේ පුස්තකාලයටවත් නොලැබීම තුල අපි කල්පනා කරලා බලන්න ඕනේ මේ වார்த்தාව සම්පූර්ණ නැති අසම්පූර්ණ වார்த்தාවක්ද අපේ අතර දීලා තියෙන්නේ කියන එකක්. ඒ කියන්නේ මොකක් හරි කරුණක් ඔස්සේ යන්න කොමිසම විසින් වාර්තා කරපු සියලු කටඋත්තර ගත්ත මිනිසුන්ගේ සියලු දේවල් එතනට තියෙනුනේ. එකක් තමයි මගේ නමත් ඔකට ඇඳිලා ආපු වෙලාවේ ඒ සියලු විස්තර සම්බන්ධයෙන් පාසු කොමිසම හොයාගෙන තිබුණා. ඇත්තසම දුරකථන ඇමතුම් මේවල වෙලාවල් ඇත්තසම මට කරපු චෝදනා සම්බන්ධයෙන් සම්පූර්ණ විවෘතව ඕන කෙනෙක්ට ඒ වார்த்தාව තුල හොයලා බැලුණා. මගේ කටඋත්තරත් එක්ක මගේ සම්බන්ධයක් තිබුණාද එහෙම නැත්නම් මම දැනන් හිටියද මොකද්ද තාත්තත් දැනගෙන හිටියා කියන කතාවේ මොකද්ද සුලමුල කියන එක පිළිබඳ ඒ සම්පූර්ණ වෙළුවල් ටික දීලා තිබුණා නම් හොයාගන්න තිබුණා. හැබැයි දීලා තියෙන්නේ එක වෙලුවක් පමණයි, පළවෙනි වෙලුව පමණයි. හැබැයි ඒකේ නිරීක්ෂණ නිගමනයන් තියෙනවා, සාරාංශයක් තියෙනවා. ඒතොර නිරීක්ෂණ නිගමන සහ සාරාංශ තියෙනකොට අපිට හිතන්න පුළුවන් මොකද්ද මේ වார்த்தාවේ අන්තර්ගතය කියලා. ඉතින් අන්තර්ගතය තුළ ඇත්තරම කියන්න ඕනේ අර කල්ුණාංශ කියන වගේ මේකේ සම්බන්ධ අසම්පූර්ණ වார்த்தාවට එතුමන්ලට එකඟ වෙන්න බෑ. ඉතින් අපිටත් මම පෞද්ගලිකව මගේ මතය හැවුවොත් එකඟ වෙන්න බෑ. මොකද මට තියෙන ප්‍රශ්නේ තමයි අපිට නොයෙකුත් කටකතා ආරංචි දිගින් දිගටම හම්බ වෙනවා. සහරාන්ගේ ගුවන් ගමන් කොහෙද ගිහිල්ලා තියෙන්නේ? සහරාන් 2018 ලංකාවේ මොන රටටද ගිහිල්ලා තියෙන්නේ? ඒ කීපාරක් ගියාද? කාවද හම්බ වුණේ? මොන රටටද ගියේ? ඇයි ගියේ? ඇයි ඒව නැති වார்த்தාව මොකටද අපිට? අපිට ඕනේ ඇත්තසම මේක මේ පැහැර හැරපු මිනිසු ගැන පුංචි බබෙක් හරි දන්නවා. මම හැමදාම කියන්නේ ඒකයි. මෙහෙවපු මිනිහ ගැනයි අපි අහන්නේ. කාගේ වුණාටද මේක කරේ? දැන් අපි දන්නවා LTT ත්‍රස්තවාදය ගත්තොත් එහෙම ඒගොල්ලන් ඊලාමක් ගැන සටන් කරා. ඊලාමක් වෙනුවෙන් සටන් කරා. අපිට උතුරේ කොටසක් ඕනේ කියලා සටන් කරා. ඒ සටනේ අවසාන පුද්ගලයා තමයි නායකයා මැරෙන්නේ. එතකොට මේක කොන්ත්‍රාත්තුවක් කියලායි අපිට පේන්නේ. ඒ කොන්ත්‍රාත්තුවට කවුද අනුබල දුන්නේ? මං කියන කතාව බොහොම සාධාරණයි. මොකද හිතලා බැලුවොත් ප්‍රායෝගිකව කල්පනා කරලා බැලුවොත් ඇත්තටම සහරාන් කියන කෙනා නම් ඔය තියෙන මේ 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 අන්තවාදී සංවිධානයේ නායකයා නායකයා ඉස්ලාම කියලා මැරෙන්නේ නැහැ. නායකයා මැරෙන්න ඕනේ මොකටද? මේකට ඇත්තටම මුස්ලිම් අන්තවාදයක් කියලා හැම මුස්ලිම් මිනිහව කොන් කරා. කතෝලික මිනිසුන්ගේ මුස්ලිම් මිනිසුන්ගේ කොටවන්න උත්සාහ කරා. දැන් අදාවද අපි දකිනවා කතෝලික භූමියක් මිනිසුන්ට බෙදලා දීපු භූමියක මුස්ලිම් මිනිසුන්ගේ භූමි දානයකට දාලා තියෙනවා. මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ ආයෙත් කතෝලික මුස්ලිම් ප්‍රශ්නයක් ඇති කරන්නේ. කතෝලිකෝ එහෙම මෝඩ නැහැ. ලංකාවේ මම හිතනවා මුස්ලිම් සාමාන්‍ය අවංක මුස්ලිම් මිනිසුත් එහෙම මෝඩ නැහැ. නමුත් මේ ආණ්ඩුවකට අන්තවාදී කල්ලි බිහි කරමින් ජීවත් වීමේ ලොකු ආතල්යක් තියෙනවා. ඒ ආතල් එකේ කොටසක් රංගපෑමක්. හැබැයි මම කියන්නේ සහරාන්ගේ ජීවිත කාලයේ 2013 සිට 2000 අප්‍රේල් 21 බෝම්බේ දක්වා ඔහු ගමන් කරපු විස්තර, ඔහු හම්බ වෙච්ච මිනිසු, ඔහුට පඩි හම්බ වෙච්ච තැන්, ඔහුට මේ කොන්ත්‍රාත්තුව දුන්නේ කවුද කියන එක තනකට හොයන එක නෙමෙයිද වார்த்தාවෙන් මිනිසු ලංකාවේ බලාපොරොත්තු වෙන්නේ? මේ මාධ්‍ය ජඩ මාධ්‍ය තාවම හැම දෙයකටම නිකන් මතේ වෙනස් කරන්න අපේ නම් අල්ලගෙන ගහගෙන මෝඩ කරන්න ගියා. මිනිසුන් ව නිකන් බයිට් කරන්න හැදුවා. මම දැක්ක මේ ලංකාවේ සමාජ ජාලත් ඒ වගේම මම දැක්කොත් එහෙම අද මේ සිද්ධිදාන්තයත් එක්ක බලද්දී තාමත්ම කනගාටු වාර්තා කරන්නේ තියෙන්නේ අපේ රටේ සුයිසයිඩ් එකකට එහෙම නැත්නම් මිනිහෙක් මැරණ එකකට දෙන ප්‍රචාරයේ දෙන විදිහෙන් තවත් මිනිසුන්ට මැරියන් කියන එක තමයි කියන්නේ. එහෙම නැතුව මාධ්‍යකරණයේ වගකීම පෙන්වන තැනකට සමහර කටයුතු කරන මාධ්‍ය බොහොම අඩුයි. විශේෂයෙන් සමාජාලාවල ගොසිප් එකක් දාන එක තරම් ආතල් එකක් නැහැ ලෝකේ. ඒ මිනිහගේ මනස වෙනස් වෙන්න ඕන තැනකට කතා කරන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මම දැක්කා දැන් මම මගේ අධ්‍යාපන සහතික දෙක මම ලැජ්ජ නැතුව ඉදිරිපත් කරන්න මට කොන්දක් තියෙනවා නම් ඒක මගේ පාසලෙන් දුන්නේ කියලා මම වගකීම බාර ගන්නවා නම් මම ඒක දෙනවා නම් ඒකේ තියෙන ඉන්ඩෙක්ස් නම්බර දෙක ඒකේ තියෙනවා නම් ඕන කෙනෙක්ට මුදල්ම අධ්‍යාපන අමාත්‍යාංශයට ගිහිල්ලා සල්ලි ගෙවලා මගේ ඉන්ඩෙක්ස් නම්බර දෙකෙන් චෙක් කරගනි. බොරුවට මේ බොරු වාර්තා හදන සාවද්‍ය රජයේ ඩොකියුමන්ට් හදන එක වැරදා. අපේ කාලේ හමුනා නම් හිරේ අපි එහෙම කරා නම් එහෙම අඩුම නර රටේ නීතියක් නැහැ. ඒ නිසා අපි කනගාටු වෙන්න ඕනේ මේ සිද්ධාන්තයෙන් එක්ක. මම හිතනවා පාස්කු කොමිසම සම්බන්ධයෙන් මම
මේ වෙලාවේදී එක වார்த்தාවක්. ඒ වார்த்தාව සම්බන්ධයෙන් සෑහීමකට පත් වෙන්න පුළුවන්ද කියලා හැවොත් මට නම් ගෙන්වෙන්නේ බෑ කියන එක. මම කියන්නේ සාරාන් කියන මහ මුලකාරයාගේ හැසිරීම ඒ මහ මුලකාරයා කියන මේක හසුරුවපු මිනිහා. හැබැයි මේක මෙහෙවපු මිනිහා කවුද කියන එකයි මිනිසුන්ට බලන්න ඕනේ. මොකද මෙහෙවපු මිනිහා තාම නිදැල්ලේ ඉන්නවා. මෙහෙවපු මිනිහා ආතල් එකේ ඉන්නවා. මෙහෙවපු මිනිහා ෆුල් චූන් එකේ ඉන්නවා. ඒ මිනිහට සම්පූර්ණ දේවල් ලැබෙමින් පවතිනවා. ඉතින් ඒ නිසා එතකොට ඒක සාධාරණ. එතකොට මේකද බලාපොරොත්තු වෙන්නේ? තරාතිරම නොබදලා දානවා කියලා කියපු කතාවලට තරාතිරම් කෙසේ වෙතත් හොඳට කන්න බොන්න දීලා හම්බු කරන්න දීලා තියෙන බව අපි නොදන්නවාද? ඒ නිසා මම හිතනවා මේව කවුරු හරි කෙනෙක්ට ඒ වගේ චෝදනාවක් කරනවා මේ ආණ්ඩුව විශේෂයෙන්ම මේකේ චෝදනාවක් තියෙනවා අප්‍රේල් 21 බෝම්බේ ආණ්ඩුවට තමයි වාසි වුණේ කියලා. ආණ්ඩුව මොනට තමයි සිදු වුණේ කියන එක. එතකොට එහෙනම් ආණ්ඩුව මේකට කවුද මේක මෙහෙව්වේ නෑ එහෙම දෙයක් තිබුණ නෑ කියනක ඔප්පු කරන්න ඕනේ. එහෙම නැත්නම් කියන්නේ සාරාන් කියන එක්කෙනා එක පාට ඇවිල්ලා මේකට හේතු සාධක මොනවද කියලා කියන්න ඕනේ. ඒ කිසි දෙයක් සිදු වෙලා නැහැ. ඒ කියන්නේ ඔතන කතා කරලා දැන් මෙහෙව් මිනිහා ආතල් එකේ ඉන්නවා කියලා. ඇත්තටම කවුද මේ මෙහෙව් මිනිහා? මෙතන කියන්න බෑ මම පාර්ලිමේන්තුවේ කියන්න. මොකද මට තියෙන්නේ ට්‍රැෆික් නඩුවක් වටුනොත් ඇතුළට යන සීන් එකක්. ඉතින් ඒ නිසා බොහොම බීර්ලා ඉන්නෝනේ මේ 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 මයික් මහත්තුරු සමහර කට්ටිය ඉන්නවා. පට්ට ආතල්යක් ගන්න මාව අල්ලගෙන. ඉතින් ඒ නිසා ඒගොල්ලන්ට ආතල් එක දෙන්න මම කැමති නෑ. ඒක රෝමානු කතෝලික පල්ලියේ විසින් ගත්ත තීන්දුවක්. ඒ කියන්නේ ඉදර පල්ලියේන මිනිසුන්ට එහෙම නැතුව මේ පාරට වෙලා බෝඩ් අල්ලන් ඉන්න කතාවක් නෙමෙයි මගේ හිතේ තියෙන්නේ මම දන්න තරමේ. ඒ කියන්නේ පල්ලියේ පූජාවකට එන ඕනම කෙනෙක්ට අපි කිව්වා අපි සුදු ඇඳන් පන්සල් යනවා වගේ සාමාන්‍යයෙන් කතෝලික පල්ලියක ඕන කෙනෙක්ට ඕන ඇඳුමක් ඇඳගෙන ඉන්න පුළුවන් ඕන පාටක් ඇඳගෙන ඉන්න පුළුවන්. නමුත් තමන්ගේ දෙවියන්ට කන්න ලව්වක්. ඒ කියන්නේ එහෙම නැත්නම් දේව කන්න ලව්වක් වගේ දෙයක් තමයි. මොකද එක තැනක් තියෙනවා බයිබලයේ විදිහත් ඒ වගේම අපි කතෝලිකයෝ හැටියට උගන්නපු අපිට ඉගැන්වීමේදී මගේ නම ඉදිරියේ තනියෙන් දෙවියන්ට යාඥා කරනවා නම් එහෙම නැත්නම් වන්දනා කරනට වඩා 10 දෙනෙක් එකතු වෙලා මගේ නම වෙනුවෙන් මගෙන් යමක් ඉල්ලුවොත් ඒක ලබා දෙනවා කියන නිසා මම හිතනවා කතෝලික මූලධර්මවාදයේ තුල එහෙම නැත්නම් කතෝලික ආගමේ මූලධර්මයේ තුල මම විශ්වාස කරනවා කාර්ලින් උන්නාසය සහ කතෝලික සභාව තීන්දුවක් කළා දිනවා අපි ඔක්කොම මේ පාස්කුවේ මහමුලකාරයා ව හොයා දෙන්න කියලා දෙවියන්ගෙන් ඉල්ලීමක් යැදීමක් කරන්න තමයි සිරු දිනාට එකඟ එදාට එක් වෙන්නේ කියන්නේ. මොකද පල්ලියකට ත්‍රිද දවසේ යන්න කියලා කියන්නේ තමන්ගේ ඕනේ පාකන් දෙවියන් වහන්සේගෙන් එකට ඉල්ලනකොට එකතු වෙලා ඉල්ලනකොට ඒ බලය වැඩි කියන එක තමයි ඒ එක් රැස්වීම තුළ කතෝලික දහම තුළ තියෙන්නේ. ඒ නිසා මේ මම හිතනවා ඒක වැරදි දෙයක් නෙමෙයි. මේක අප්‍රේ මාර්තු මාසේ 7 වෙනිදා කරනවා. ඊට පස්සේ මාර්තු මා මම හිතනවා අප්‍රේල් මාසේ 21 වෙනකොට අවුරුදු 2 සැපිරෙනකොට අපිට විශ්වාස දෙන මම කිව්වා වගේ උඩ ඉන්න කෙනාගෙන් තමයි අපිට මේක ඉල්ලන්න තියෙන්නේ. මොකද මේ කොමිෂන් වලින්වත් එහෙම නැත්නම් මේ ඉන්න මේ දිව දෙකේ චරිත දෙකේ නායකයෝන්ගෙන් කවදාවත් මේකට උත්තර බලාපොරොත්තු වෙන්න බෑ. හැබැයි මට හිතනවා මේ රටේ වෙන දේවල් අනුව නම් පැහැදිලිව පේනවා සාපයක් කියන එකක් ඒ ආණ්ඩුවලට ලැබෙමින් පවතින. පැහැර හැරීම ගැන අවිවාදයක් නැහැ. හරි මම මේක කිව්වේ කොමිෂන් වාර්තාවේ අපිට අවශ්‍ය වෙනවා සම්පූර්ණ වෙළුවල්. එහෙම නැත්නම් දැන් ඔබතුමාට පුළුවන්ද මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඔබතුමා පාස් කොමිෂන් වාර්තාව කියවලා තියෙනවා. ඒකෙ පිටු 700 ගන්නද කොයිද තියෙනව පළවෙනි එකේ. එතකොට ඒකේ තුල මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ගත්ත කට උත්තර ඔක්කොම සිළු දෙන්නේ නැහැ. එතකොට අපිට යමක් ඉගෙන ගන්න ඕන අපි ඒක ගැන යමක් ප්‍රකාශ කරන්න ඕන. දැන් මං ගෙන ගමුකෝ මගේ මම ජාතිතුමා දිනු මම දුන්න කට උත්තරේ පැය පහමාරක් හෝ හයක් එහෙම නැත්නම් මම දුන්න ස්ටේට්මන්ට් එකක් ඊට පස්සේ මාව ක්‍රොස් කරපු එක. ඒ කියන්නේ කොමිසමට ඉස්සරහට ගැඳවලා මගෙන් ප්‍රශ්න කරපු. එතකොට ඕන කෙනෙක්ට කියුවට පස්සේ ඔය ඒව කවදාවත් මේ මාධ්‍ය වල යන්නේ නැහැ. හැබැයි ඇත්ත අවශ්‍යතාවයට මම මොකද්ද කරේ කියන එක සහ මගේ මොකද්ද කතන්දරේ කියන එක සහ මම එදා එළියට ඇවිල්ලා ඔව් මේක ලෙඩ ඇඳකින්න මිනිහෙක් දන්නවා නම් කොහොමද පොලිසිය නොදන්නේ කියන නිසා තමයි මේ කතන්දරේ පත් වුනේ. මේ සියලු දේවල් මම විශ්වාස කරනවා උඩ ඉන්න කෙනා විසින් මෙහෙවන දේවල් මතක තියාගන්න. එයා ඒක නොකියලා අපි වෙලා යට ඉඳලා රක් ගාලා පල්ලි ටික හදලා එම්මෙන් කළ බැලන්ස් එකක් ගහලා එමෙ වෙලා ඉස්සලා ගියා නම් ඒ ආන්දෝලනාත්මක කතාව නොකිව්වා නම් මට කොච්චර ගල් ගැහුවත් මට කොච්චර වට කරලා මඩ ගැහුවත් අද මේ කතාව රටේ ලෝකේ කතා වෙන්න පටන් ගෙන තියෙනවා. මමයි ගුටි කෑවේ. ඒ ගුටි කෑවට ප්‍රශ්නයක් නැහැ. සත්‍ය කොහෙල වෙලාක එළියට එනවා නම් ඔය සත්‍ය හංගන්න බැදු හැම මිනිහටම ඒකෙන් ඉස්සරහට එළියට එන්නේ. මට හංගන්න දෙයක් නැහැ. මං ඒ නිසා මම සමහර මිනිස්සු කියනවා මම මෝඩ කතාවක් කිව්වේ කියලා. නෑ මමගේ අවංකම වැඩි නිසායි මං ඒක කිව්වේ. ලේනඳ කින්න මිනිහ දන්නනම් කොහොමද ඔය පොලිසිය දන්නේ නැති කියලා ඊට පස්සේ ඔක්කොම කතන්දර එළියට ආවේ.
කවුරුත් ඒක කතා කරලා කිව්වද? එහෙම නෙමෙයි ආවේ කියලා. ඒ වෙලාව ඔක්කොම මට වට කරලා කිව්වා මෝඩයා බූරුවා උඹයි ඔහොම එකක් කිව්වේ කියලා. එහෙම මම අවංක වුණා. හැබැයි අද මම ඒක ගැන මොහොතකටවත් මම ඒක ගැන කනගාටු වෙන්නේ නැහැ. මම කරපු ප්‍රකාශය මම ඒක ගැන ස්වාමීන් වහන්සේලටත් කියලා දිනවා. කතෝලික පූජ්‍යතුමාලට කියන මම කිව්වේ මගේ අවංක මගේ හදවතේ තිබුණු පිරිසිදු චේතනාවෙන් මම කිව්වේ. ඒක අන්තිමට පාස් කොමිසමේ ඔප්පු කරලා පෙන්නනවා කීයට දේ කෝල් ආවේ මොකටද ආවේ මට කොයි පස්සේ දේක මට දැනුවත් උනේ ඒ මොකක්ද උනේ කියලා. ඒත් මම ඒ ආණ්ඩුවේ හිටපු මිනිහ කෙරේට මට ලැජ්ජ වෙනවා මම ඒක ගැන. මොකද අපි දැනුවත් නොවීම ගැන රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ කතාව ඇත්ත. එතුමා දැනුවත් වෙලා හිටියේ නැහැ. නමුත් වෙන මිනිස්සු දැනුවත් වෙලා හිටියා. ඒ එළියට ඇවිල්ලා දිනවා. ඒක නෙමෙයි මෙතන ගැටලුව. මේ ගේම ගැහුවේ කවුද? කවුද මේක මෙහෙව්වේ? අයින්සෙ මේ මේක මේක අර දුකක් කරදරයක් වුණා මේ මිනිසුන්ට අඩෝ මුන් මෙහෙම කිව්වා කියලා අපේ පිටින් දාන්න ගියපු මාධ්‍ය ටික තමයි ඒවට දවසක වග් කියන්නේ වෙන්නේ. ඒක පැහැදිලිව මිනිසු තේරුම් ගනි. ওই ප්‍රශ්න ගැන ඇතිනේ අපි ඉස්සරහට ඕක ඇත්තෙයි පොඩ්ඩක් දෙන්න කොටයි. තව ප්‍රශ්නයක් තියෙනවනේ. මම හිතනවා ඇත්තට මේ ආණ්ඩුව ගැන කතා කරන්න දේවල් වැඩි හති කතා කරන්න බෑ මොනා කියලා ගන්නද කියලා බෑ. මේ මොහොතක් පාසාම ගේම් නාගෙන නාමින් පවතිනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මට ප්‍රකාශ කරන්න ඇත්තට මේ වෙලාවෙනේ මේ පාර්ලිමේන්තු තුළ මේ සම්බන්ධයෙන් විශාල දීර්ඝ වැඩ කීපයක් කරනවා. අපි දකිනවා ඒගොල්ලන්ගේ නඩු ටික ඔක්කොම සුද්ධ කරගන්න ඒගොල්ලන් වෙනම වාර්තාවක් ඉදිරිපත් කළා නොයෙකුත් වෙනම ගේමක් යනවා. උසාවියට අභියෝගයක් වෙන විදිහෙන් කටයුතු කරලා තියෙනවා. කොමිසමක් එළියෙන් ඇවිල්ලා ඉතින් ඒ වගේ කටයුතු ගොඩක් තියෙනවා. ඒ නිසා ඒව සම්බන්ධයෙන් ඉදිරියේදී පාර්ලිමේන්තුව පටන් ගත්තම අපි රටේ දැවැන්ත විපක්ෂයක් ඇයට අපි ඒ කටයුතු පිළිබඳ කරනවා. මේක ඇතුළේදී පළාත් සභා ඡන්දයක් දාලා පොඩි මිනිසුන්ගේ මතය තියෙන අපිත් එක්ක කියලා පොඩි මෝඩ චූන් එකක් දාන්න ආණ්ඩු උත්සාහයකින් පවතිනවා. නමුත් මම විශ්වාස කරනවා මේ සත්‍ය කියන එක යටපත් කරන්න හම්බ වෙන්නේ නැහැ. කක්කු සිවෝදන්න ඇත්ත කියපු මිනිහෙක්ව දාලා රටේ ඉන්න මිනිමරුවන්ට ඉතාමත්ම සුරසප බන්ධනාගාරය ඇතුලේ දීලා අහිංසක මිනිහෙක් මේ එතුමාගේ කටෙන් කියපු වචන කීපයකට බරපතල වැඩ සහිත මිනිමරුවොත් එක්ක එක කාමරයකට දාලා තනන් තියෙන රටක තව මොන යුක්තියක් බලාපොරොත්තු වෙනද? මොන බම්බුවත් යුක්තිය හම්බුවේ.